Hi guys, මේ වීඩියෝ එකේ මම අද explain කරන්න යන්නේ database management system වල question set එකේ high end question එක මම කරගන්නේ කොහොමද කියලා. ඉතින් මේක තමයි මට හම්බලා තියෙන question එක. ඉතින් මේකදී අපිට කියලා තියෙන්නේ SQL Academy එකේ director board එක තීරණය කරලා තියෙනවා. ඒගොල්ලෝ information computerize කරගන්න. ඉතින් ඒකට අදාළ software එක develop කරන එක තාර්ක software solution කියන company එකෙන් තමයි කරන්නේ. ඉතින් මේ company එකේ මම සීනියර් software engineer කෙනෙක් විදියට වැඩ කරනවා කියලා හිතලා මට සහ මගේ team එකට මේ software එකට අදාළ database එක create කරගන්න වැඩි තමයි බාර වෙලා තියෙන්නේ. ඉතින් මේ විදියට අපිට කියලා දීලා තියෙන instructions වලට අනුව database එක create කරගන්න කියලා. ඉතින් දැන් අපි බලමු මේ question එක කරගන්නේ කොහොමද කියලා. ඉතින් අපි මේකේ පළවෙනි question එක දිහා බලුවොත් මේකදී අපිට තියෙන්නේ SQL Academy කියලා database එකක් create කරගන්න. ඉතින් දැන් මම HD එක පාවිච්චි කරලා තමයි කරගන්නේ. මේ විදිහ මෙතන HD එක ඕපන් කරගන්නවා. ඕපන් කරගෙන මෙතනින් මම database එක හදා ගන්නවා. මේ විදිහට අපි හදාගත්ත database එක මෙතන පේනවා. ඊළඟ question එක විදිහට අපිට තිබ්බේ student කියලා table එකක් create කරගන්න. ඊට අදාළ instructions ටික අපිට මේ විදිහට ලැබිලා තියෙනවා. column name, data type සහ length එක. ඉතින් දැන් අපි student කියලා table එකක් create කරගමු. student පළවෙනි column එක විදිහට කිව්වෙ student register number එක. data type එක පාච length එක 10ක් විතර තිබුණේ. දෙවන කොලම් එක විදිහට අපිට තිබුණේ first name එක. first name එකේ data type එක පාච length එක 45ක් විදිහට තමයි තිබුණේ. ඊළඟ කොලම් එක විදිහට තිබුණා last name එක වාච 35ක් විදියට. ඊට පස්සේ අපිට තිබුණේ gender කියන කොලම් එකයි contact number කියන කොලම් එකයි. මේකේ length එක 10ක් විදියට. අන්තිම කොලම් එක විදියට තිබුණේ contact number 1. ඉතින් මේකෙදි මම primary key එක student register number කියන කොලම් එකට දෙනවා. විදිර අපි ටේබල් එක හදලා සේව් කරගන්නවා. ඉතින් අපි හදාගත්ත ටේබල් එක පෙන්නනවා. ඉතින් මේ විදිහට තමයි අපිට ස්ටුඩන්ට් ටේබල් එක ක්‍රියේට් කරගන්න තිබුණේ. ඉතින් ඊළඟට අපි මේක තුන්වෙනි ක්වෙස්චන් එක දිහා බලුවොත් ඒකේදී අපිට කියලා තියෙන්නේ මේ දීලා තියෙන ඩේටා අපි හදාගත්ත ටේබල් එකට ඇඩ් කරගන්න කියලා. ඉතින් මේකදී අපිට ඩේටා මැනුවලි ඇඩ් කරන්න පුළුවන්. දැන් අපි මේ data ඇඩ් කරගමු. මෙතනින් data කියන ටැබ් එක ගන්නවා. මෙතනින් මේ icon එක click කරලා මම data ටික ඇඩ් කරගන්නවා. ඉතින් මේ විදිහට මම අමල් කියන ස්ටුඩන්ට් අදාළ data ටික මේ විදිහට මම ඇඩ් කරගන්නවා. ඉතින් මේ විදිහට මම ඊතුරු data ටික ඇඩ් කරගන්නවා.
ඉතින් අපි මේ විදියට අපිට තුන්වෙනි ක්වෙස්චන් එකේ දීලා තිබුණු විදියට අපි හදාගත්ත ස්ටුඩන්ට් කියන ටේබල් එකට මේ විදියට අපි ඩේටා ටික ඉන්සර්ට් කරගෙන තියෙනවා. ඉතින් ඊළඟට අපි මේක හතරවෙනි ක්වෙස්චන් එක දිහා බලුවොත් හතරවෙනි ක්වෙස්චන් එකේදී අපිට කියලා තියෙන්නේ අපි මේ ඉන්සර්ට් කරගෙන තියෙන සමහර ස්ටුඩන්ට්ලාගේ ඩේටා මේ පල්ලෑ තියෙන ක්වෙස්චන් වල විදියට චේන්ජ් වෙන්න ඕන කියලා. ඉතින් මේ ඩේටා අපිට අප්ඩේට් කරන්න කියලා තියෙන්නේ අප්ඩේට් කෝඩ් එකක් පාවිච්චි කරලා. ඉතින් අපි මේකේ පළවෙනි ක්වෙස්චන් එක විදියට බලුවොත් මේ ස්ටුඩන්ට් රෙජිස්ටර් නම්බර් එක තියෙන ස්ටුඩන්ට්ගේ ජෙන්ඩර් එක මාක් වෙලා තියෙන්නේ ෆීමේල් කියලා. ඉතින් අපිට ඒක මේල් විදියට චේන්ජ් කරන්න කියලා තියෙනවා. ඉතින් දැන් අපි බලමු අපි මේ අප්ඩේට් කෝඩ් එක කොහොමද ලියාගන්න කියලා. ඉතින් අපි මුලින්ම මේ විදියට අප්ඩේට් කියලා දෙනවා. අප්ඩේට් කියලා අපි ඊපස් අපේ ඩේටාබේස් නේම් එක මේ විදියට අපි දෙනවා. ඊළඟට ටේබල් නේම් එක දීලා සෙට් කරන්න කියලා තියෙනවා දෙනවා. අපිට චේන්ජ් කරගන්න අවශ්‍ය කොලම් නේම් එක දීලා ඊට පස්සේ අපි ඒකේ වැලියු එක චේන්ජ් කරගන්න ඕන. වැලියු එක මේ විදියට දෙනවා. ඉතින් මේ විදියට අපි query update query එකක් කරලා execute කරුවා ජෙන්ඩර් එක ඔක්කොන්ගෙම ස්ටුඩන්ට්ස් ලාගේ මේල් විදියට චේන්ජ් වෙනවා. ඉතින් මේක අපි අන්සේෆ් කෝරි එකක් විදිහට තමයි හඳුන්වන්නේ. ඉතින් මේ වගේ කෝරි අපි එක්සිකියුට් කරන්නේ නැහැ. ඒ නිසා මේක අපි මොන ස්ටුඩන්ට් ගේ ජෙන්ඩර් එකද චේන්ජ් වෙනවා කියලා අපි සඳහන් කරන්න ඕන. ඉතින් මේ විදිහට අපි pair එකකින් පාවිච්චි කරලා මොන ස්ටුඩන්ට් අදාළ ස්ටුඩන්ට් රෙජිස්ටර් නම්බර් එකේ ජෙන්ඩර් එකද චේන්ජ් වෙන්න ඕන කියලා අපි මේ විදිහට සඳහන් කරන්න ඕනේ. ඉතින් අපිට ඒකේ තිබුණේ ස්ටුඩන්ට් නම්බර් එක STU 006 විදිහට තමයි තිබුණේ. ඉතින් මේ විදිහට මේ ස්ටුඩන්ට් රෙජිස්ටර් නම්බර් එක තියෙන ස්ටුඩන්ට් ගේ ජෙන්ඩර් එක මේල් විදිහට චේන්ජ් කරන්න කියලා අපි මේ අප්ඩේට් කෝඩ් එක ලියලා තියෙනවා. ඉතින් දැන් අපි මේක මෙතන එක්සිකියුට් කරගමු. සේව් කරගෙන අපි මෙන්න මෙතන ඩේටා කියන ටැබ් එක උඩින් බලලා අපි මෙන්න මෙතන මේක රීෆ්‍රෙෂ් කරගන්න. රීෆ්‍රෙෂ් කරගත්තාම ඒ අදාළ ස්ටුඩන්ට් රෙජිස්ටර් නම්බර් එක දිහා ස්ටුඩන්ට් ජෙන්ඩර් එක මේ විදියට මේල් විදියට චේන්ජ් වෙලා තියෙනවා. ඉතින් ඊළඟට අපි මේක ඒකේ හතරවෙනි එක දෙවෙනි ක්වෙස්චන් එක දිහා බලුවොත් නදිනි විජේසිංහ කියන ස්ටුඩන්ට් ගේ රෙජිස්ටර් නම්බර් එක ස්ටෝ වෙලා තියෙන්නේ මෙන්න මේ විදියට. ඉතින් අපිට ඒක මෙන්න මේ ස්ටුඩන්ට් රෙජිස්ටර් නම්බර් එක විදියට චේන්ජ් කරන්න කියලා තියෙනවා. ඉතින් දැන් අපි ඒක අප්ඩේට් කෝරි එක හරහා කරගමු. මෙතනදී අපිට චේන්ජ් කරගන්න ඕන වෙන්නේ ස්ටුඩන්ට් රෙජිස්ටර් නම්බර් එක you පාවිච්චි කරලා යාවේ ලාස්ට් නේම් එකක් දෙනවා. ඉන්නේ and කියන එක අපි SQL logical operator එකක් කියලා තමයි හඳුන්වන්නේ. ලාස්ට් නේම් එක විදිහට අපිට තිබුණේ නඳුනි විජේ සිංහ කියලා. ඉතින් මේ විදිහට තමයි අපි ඒකට අදාළ අප්ඩේට් පූරික ලියාගන්නේ. ඉතින් මේ විදිහට අපි ලියලා ඒක අපි මෙතන execute කරගන්න. execute කරගෙන data කියන ටැබ් එක උඩට ගිහින් නදුරු කියන ස්ටුඩන්ට් කේ අපිට දැන් මේක අප්ඩේට් වෙලා තියෙන බලා ගන්න බැහැ. මෙතෙන් අපි රීෆ්‍රෙෂ් කර ගන්නවා. රීෆ්‍රෙෂ් කරගත්තාම මේ විදියට නදුරු විදේශින් ගේ ස්ටුඩන්ට් කේ ස්ටුඩන්ට් ID එක මේ විදියට චේන්ජ් වෙලා තියෙනවා. ඉතින් අපි මේකේ අන්තිම ක්වෙස්චන් එක දිහා බලුවොත් මෙන්න මේ ස්ටුඩන්ට් රෙජිස්ටර් නම්බර් තියෙන ස්ටුඩන්ට් කේ ෆස්ට් නේම් එක කලණි විදියට චේන්ජ් කරන්න කියලා තමයි තියෙන්නේ. අප්ඩේට් කෝර් එකක් පාවිච්චි කරලා.
එකකින් අපි බලමු මේ කෝඩ් එක අපි කරගන්න කොහොමද කියලා. ඊට අපිට චේන්ජ් වෙන්න තියෙන්නේ ස්ටුඩන්ට් කෙනෙක් first name එක පළවෙනි විදියට student register නම් එක අපිට දීලා තිබුණා. student register නම් එක අපිට විදියට අපිට දීලා තිබුණේ zero to zero විදියට. ඉතින් මේ විදියට තමයි අපි එකට අදාළ update query එක දියාගත්තේ. ඉතින් මෙතනින් අපි මේ විදියට execute කරගන්න. execute කරගෙන මේ තියෙන්නේ අපිට කලින් තිබ්බ මේ ස්ටුඩන්ට් ID register name එකට අදාළ ස්ටුඩන්ට් ගේ first name එක. ඉතින් අපි මෙතනින් මේක refresh කරගන්න බලමු. ඉතින් මෙතනදී අපි මේක refresh කරගත්තාම ඒක කලිනි විදියට change වුණා. ඉතින් මේ විදියට තමයි මම questions එක 4 එක complete කරගන්නේ.